aquí que me apetece que veré. Mau para que venga. Rase, Vitien, Satomi, Apicini Vampiro. Ah, Dekhani, como de verde. Oh, mía, mai. Adi, ti, magi, davasata, mai. Hey, Vamp, un alagan. Sorry, Vamp. ඔයා තිරමත සෙල්ලම් කරන්න. ඇත්තම කියනවනම් මාත් ආසයි බාස්කට්බෝල් ප්ලේ කරන්න. ඒත් මට බය හිතෙනවා. කිසිම දවසක මං සෙල්ලම් කරලා ලකුණක් අරන් නැහැ. මොනවා? කවදාවත් දැල් ඇතුලෙන් බෝලේ දාලා නැහැ. ඇත්තමද? ඇත්තම දාලා නැද්ද? කවදාවත් නැහැ. මං කොච්චර උත්සාහ කරත් කවදාවත් මට ලකුණක් ගන්න බැරි වුණා. සුබාරංචියක් අද අපිට ෂූට් කරන විදිය උගන්වනවලු. ඒ වුණාට මං හිතන්නේ ඕක මට දවසකින් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා සිරිමත්. මං ප්‍රැක්ටිස් කළත් කවදාවත් හරි ගියේ නැහැ. මම බෝලේ දැලට දානකොට ඒක අහකට විසි වෙලා යනවා. අද එහෙම වෙන්නේ නැති වෙයි. ඇත්තටම ඇන්ටි මට ඕනේ මොකද්ද කියලා දන්නවද? එක ලකුණක් ගන්න. එතකොට මගේ ආච්චි අම්මා ගොඩක් සතුටු වෙයි. ඇයි ඔයා හරියට ෂූට් කරොත් අත්තම්ම සතුටු වෙන්නේ? මොකද්ද ඒකේ සම්බන්ධය? ඒක මට ඔයාට හරියට කියන්න තේරෙන්නේ නැහැ ඇන්ටි. හරි. වැම්ට කොහොමරි ෂූට් කරන්න උගන්නන්න ඕනේ. ලොකු අයගේ ආසාවල් පොඩි අයකින් සම්පූර්ණ කරගන්න ගියාම මේ වගේ දේවල් වෙනවා. බලමුකු තෙලබනිගේ අදහස්. එයා කියන දේක් කරන්න තමයි අද මම හිතාගෙන ඉන්නේ. අනේ අපි මෙයාට උදව් කරමු එන්ජි. හැබැයි එයා බාස්කට්බෝල් ගහන්න දන්නේ නැති එක ලොකු ප්‍රශ්නයක්. අවුලක් නෑ. වැම් පොයා කිසි දෙයකට බය වෙන්න එපා. අද ඔයාට පුළුවන් හරියටම ෂූට් කරන්න ඉගෙන ගන්න. ඇත්තටම? ඒ කොහොමද? මම දන්නෙත් නෑ තාම. මට කියලා දෙනවට ස්තුතියි යාළුවනේ. එහෙනම් මං දැන් ෂූට් කරලා බලන්නද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ මං හිතුවේ මේකට කාන්දම් බලේ පාවිච්චි කරන්න මොනවා මේ බලන්න සිරිගාව තියෙනවා මේ වැඩේට ගන්න පුළුවන් ලොකු කාන්දමක් මං හිතාගෙන ඉන්නේ මේ කාන්දම net එකට උඩින් හයි කරන්න ඔයා ෂූට් කරන වෙලාවට සිරියේ කාන්දම ක්‍රියාත්මක කරනවා බෝලේ කාන්දම ගාවට ලං වෙනකොටම සිරි කාන්දම ක්‍රියා විරහිත කරනවා එතකොටම බෝලේ දැල ඇතුලෙන් බීමට වැටෙනවා ඔයා මොකද්ද හිතන්නේ දෙලමනි ඇත්තටම මට හිතන විදිහට ඔයාට ඇති ප්‍රශ්නයක් නෑ අනේ ඔයා හිතනම වැඩි එච්චර ඒත් මට හසේ මේ මැග්නට් එක වැඩ කරනවද බලන්න කාන්දමේ බලය ඇති වෙයි කියලා හිතනවද මේ බෝලේ ඇදලා ගන්න අපට එහි උපරිම බලය යොදවන්න පුළුවන් මිතුර මේ බෝලේ අල්ල ගන්න නියමයි සිරි ඔයා ලෑස්තිනේ සූදානම් හරි නේද වැම් මම ලෑස්ති සිරි කාන්දම ක්‍රියාත්මක කරන්න දැන් ඉතින් කාන්දම ක්‍රියා විරහිත කරන්න. දැන් මනස නිදහස් කරගන්න. ඒ මොකටද? බාස්කට්බෝල් ගහන්න එකට අවධානය දෙන්න ඕනේ. ඔයාට තේරෙන්නේ නැහැ. සෙල්ලමක් හරි කරන්න හිතින් නිදහස් ඕනේ. එතකොට පුළුවන් ඔයාට හරියට ෂූට් කරන්න. ඇත්තටම කොහොමද මං ඒක කරන්නේ? ඔයාට කියලා දෙන්නම්. අපි ඔයාව ඒකට පුරුදු කරන්න. මොකද කියන්නේ ඔයා කැමති දෙයකට. මට කරන්න බැරි වෙයි. අනේ මේ වැම්ප්. හරි. දැන් ඔයාගේ ඇස් දෙක වහ ගන්නකෝ. හිත බෝලට විතරක් යොමු කරන්න දැන් ඔයා හිතන්නේ බෝලේ ගැන විතරයි තේරුණා නේද බෝලේ ගැන විතරයි ඔයයි බෝලේ කියන්න මට හිතෙන්නේ බෝලේ ගැන විතරයි හරි දැන් මට බෝලේ එවන්නකෝ දැන් ඇස් අරින්නකෝ දැක්කනේ ඔයා ඒක කළා නියමයි මං ඒක කළා පුදුමයි මට නම් හිතා ගන්නවත් බෑ මං ඒක තව සැරයක් කරන්නද Sorry, Vam. Class එකට යන්න ඕනේ. පස්සේ හම්බ වෙමු හොඳේ. තිලපුණි, දැන් යා හිතනවා යා හොඳයි කියලා. ඒත් ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒකට කමක් නෑ. යා බය නෑනේ දැන්. ඒත් අපි ආව රවට්ටලානේ තියෙන්නේ. අනේ ඇන්ජි, ඉන්න හැමෝටම ඇත්ත කිව්වනම් මේ ප්‍රශ්නේ ඉවරයිනේ. මොකක්? ඔව්, අපිට පුළුවන් ඒක කරන්න. හැමෝම මේ ගැන දැනුවත් කරලා වැඩේ කරමු. තිලපුණි, ඔයාට පුළුවන් ද වැම්පෝ හවසට එක්කගෙන එන්න? අයියෝ සුළු දෙයක් නෑනේ. එහෙමනම් හවස හම්බ වෙමු. එකන් එන්න. අද මම කියලා දෙන්නේ බෝලේ ෂූට් කරන විදිය. සර් මට දෙයක් කියන්න තියෙනවා. ප්‍රැක්ටිසස් වලට කලින් මට විනාඩි දෙකක් දෙන්න පුළුවන්ද? මොකක්? විනාඩි දෙකක්? මේක අපේ යාළුවෙක් වෙනුවෙන් කරන වැඩක්. මට පොඩි වෙලාවයි ඕනේ. ආ හා ඉක්මනට. යාළුවනි, අද අපේ වෑම්ගේ දුක මූණට සතුටක් දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට විතරයි. ඔයගොල්ලෝ දන්නවද වෑම් කවදාවත් බාස්කට්බෝල් ගහලා එක ලකුණක්වත් අරගෙන නැහැ කියලා. ලකුණු එකක් හරි ගන්න එක වෑම්ගේ විතරක් නෙවෙයි, එයාගේ අත්තම්මගේත් ආසාවක්. අනිත් එක තමයි අත්තම්ම ඉන්නේ ලෙඩ ඇඳි. අත්තම්ම යව දාලා යන කලින් වෑම්ට ඕනේ එකම එක ලකුණක් අරගෙන ගිහින් ඒක අත්තම්මට කියන්න. ඉතින් අද අපි ඒකට උදව් කරමු. එයා ඒක කළොත් අද එයයි අත්තම්මයි දෙන්නම ගොඩක් සතුටුයි. ඒත් ඒක අපිට කරන්න අමාරු. දීවා ෆ්‍රෙෂ් ආරලිය. නැවුම් දවසකට නැවුම් සුවඳක්. හැමදාම බොන තේ එක දැන් තවත් රසවත්. නව ඇන්ලීන්. තියක් නෙවෙයිනේ.
හරිම පුංචි දෙයක්. අපි ඒ කරන පුංචි දෙයින් දෙන්නේ ජීවිත කාලයක්ම සතුට වෙනවා. මං දන්නවා ඔයගොල්ලෝ ඒක කරනවා කියලා. හරි මම ඒකට උදව් කරන්නම්. මටත් මගේ ආච්චි අම්මව මතක් වුණා. ඉතින් අපි කොහොමද ඒක කරන්නේ? ඒක කරන හැටි ගැන මට අදහසක් තියෙනවා. මට සෙල්ලම් කරන්න ගිහින් ලැජ්ජ වෙන්න බෑ. මං ගැන විශ්වාස කරන්න. මට පුළුවන් කියන්න. ඔව් මට පුළුවන්. ඔව් මට පුළුවන් කියලා කොච්චර උත්සාහ කළත් මට වැරදිලාමයි තියෙන තලමනේ. මේකයි ප්ලෑන් එක. අපි මුලින්ම වෑම්ගේ ඇස් බඳිනවා. ඊට පස්සේ කියනවා ෂූට් කරන්න කියලා. බෝලේ කොහෙට ගියත් කමක් නැහැ. අපි හැමෝම කෑ ගහලා අත්පුඩි ගහනවා. එතකොට වෑම් හිතන්නේ බෝලේ හරියටම ෂූට් කළා කියලා. එතකොට වෑම් විතරක් නෙමෙයි නිස. ආච්චි අම්මා සතුටු වෙයි. ඔයා හිතනවා තලමනේ අද මට මේක කරන්න පුළුවන් වෙයි කියලා. මට නම් මං ගැන පොඩ්ඩක්වත් විශ්වාස නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේක කරන්න පුළුවන්. වෑම් 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 හරි එහෙනම් අපි පටන් ගමු. කවුද මුලින්ම? ආ වෑම්ට පුළුවන්. මතකයිනේ. ඔව් මට පුළුවන්. ඔව් මට පුළුවන්. ඔව් මට පුළුවන්. එයා වැඩේට හොඳටම ලැස්ති වෙනවා වගේ. ඒත් මට මේක කරන්න පුළුවන් වෙයිද? අපි මෙහෙම වැඩක් කරමුද? හැමදාම අපි බාස්කට් එක දිහා බලාගෙනනේ බෝලේ විසි කරන්නේ. අද වෙනසකටත් එක්ක අපි ෂූට් කරලා බලමු S බැඳලා. S බැඳලා? ඔව් මට පුළුවන්. මං කොහොම හරි කරනවා. මං කොහොම හරි කරනවා. මතක් කරගන්න. ආච්චි අම්මා දැන් ඉතින් හරියටම ෂූට් කරන්න. ඕ යේ මං ඒක කළා. මං ඒක කළා. එක්ස්කියුස් මී දැන් මොකද කරේ? මං ජීවිතේ පළවෙනි වතාවට බාස්කට්බෝල් ගහලා ලකුණක් ගත්තා. බොළු යමාරුවද? ඔයා බෝලේ දැම්ම කෙලින්ම දැලෙන් එහා පැත්තට වෙන්න. නිකන් මෙතන හිටගෙන බොරු කියන්නේ බාහිරද? මේ ඔගොල්ලෝ මොකටද මේ මෙයාට චීර් කරන්නේ? ඒ අපෝ මටත් එක්කම ලැජ්ජයි. ඔයා මේ පරක්කු වෙලා ඇවිල්ලා වැඩේ නානුවනේ. බෝලේ දැලට වැටුනේ නැද්ද? දැලට තියා දැල ළඟින්වත් ගියේ නෑ ඒක. ඔයාලා මාව රැවට්ටුවා නේද? රැවටීමක් කියලා කියන්නත් බෑ. ඒක පොඩි බොරුවක්. ඒත් ඇයියන් ජීවා මට බොරු කළේ. සෝරි වෑම්. ඇත්තටම අපිට ඕන උනේ ඔයාව සතුටු කරන්න විතරයි. මයි යනවා යන්න. එයි පොඩක් කොහොම ඉන්නවා? මොකද? ඔය බෝලේ දීලා යනවා. ආ මෙන්න ගන්න. ඇන්ජි මේක හොඳට මතක තියාගන්න. මං ආයි බාස්කට්බෝල් ගහනවා තියා බෝලේ දිහාවත් බලන්නේ. හරි. අපි ආයෙත් ගෙදර එනකන් ඇන්ජිත් එක්ක රණ්ඩු කරන්නේ නැතුව ඉන්න ඕනි. ඒක මට විතරක් නෙවෙයි ඔය ඇන්ජිටත් කියලා යන්න අම්මේ. අපි ඉක්මනට එනවා පරිස්සමෙන් ඉන්න. Rock paper scissors. Rock paper scissors. ඒ පාරේ මම දෙන්න. මොකද උඩ වෙලා තියන්නේ ඇන්ජි? අපිට ඕනේ ගේම් එක ප්ලේ කරන්න. හා? අම්මෝ ඔයාට කියලා ගියේ යාලෙනකම මෙයාව බලා ගන්න කියලානේ. ඔයා මෙයාව බලා ගන්න මම ටීවී බලනවා. ඒක හරිම අසාධාරණයි. ගේම් එක ප්ලේ කරන්න මමයි සිරි දෙන්නේ කිනෝ ටීවී බලන්නේ ඔයා විතරයි. මොකද කියන්නේ සිසි? බහුතරයට නේද සාමාන්‍යයෙන් බලේ හිමි වෙන්නේ. රිමෝට් එක දෙන්න. හැබැයි හිචමලෙ නිදාගත්තම. මෙයාව අපි නිදි කරන්න. එකඟයි. ඒ මන්න මොයි කියලා ගහපුවත් අල්ලන්නේ. දන්නවද වාසනාවන්තයි වැම්පයර් කෙනෙක්ගෙන් ලබා ගන්න. දැන් තොලි මතයි වගේ නේද හිච්මල්ලි? මං ඔයාට කිව්වේ වඳුරු භාෂාවෙන් බෑ කියලා. වඳුරු කූඩුවට දාලා තිනව දැකලා තියෙනවද? එනම යන්න. මා සිතන්නේ මිතුර සිසි දැන සිටිය හිච්මල්ලි දැම්ම නින්දට නොයන බව. සිරිගේ කතාව හරි. ඒත් අපි කොහොම හරි මෙයාව නිදි කරවන්න ඕනේ. බලෙන් නිදි කරවන්න බෑනේ. පොඩි ළමයි නිකම්ම නිදාගන්නේ නැත මිතුර. එහෙනම් අපි ඒකට ප්ලෑන් එකක් ගහමු. දන්නවද සිරි පුංචි ළමයි ගොඩක් බඩ පිරුනම නිදා ගන්නවලු. ඒ හිච්මල්ලි ඔයාට බඩගිනිද? මම හිච්මල්ලි නෙමෙයි මම මංකි. මේ සිරි මෙයාට දෙමු කෙසෙල්. වඳුරු ආසයිනේ කෙසෙල් වලට. ඔබ දන්නවද මිතුර කෙසෙල් වලින් කුසගිනි පමණක් නෝ පිපාසයේ තරමක් දුරට සංසිඳෙන බව. මං ආසම කෙහෙ කෙඩි කන්න. හිච්මල්ලි
මෙච්චර කිසල් කිඩි කනවා කියන්නේ එයාගේ බඩ ඉක්මනටම පිරිලා එයාට ඉක්මනටම නිදිමත එනවා කියන එක. දැන් ඉතින් ටීවී එක අපේ බාරයට. මං ඔයාව කවදාවත් අමතක කරන්නේ නැහැ ලියොන්. අපි බාරගත්ත වැඩේ ඉවරයි. හිච්ච මල්ලි දැම්ම නිදාගත්තා. සැබවින්ම ඔහු දැන් නිදි. පුංචි ළමයි බලාගන්න එක හරි ලේසියිනේ. කන්න ටිකක් දුන්නම හොඳට නිදා ගන්නවා. අම්මල කෑ ගැහුවට ළමයි බලාගන්න එක අමාරුයි කියලා යා. ආ! සිරියයි මට කෙහෙල් ගෙඩියක් දෙන්න. මම දැන් ඉඳලා සුපිරි වඳුරෙක්. ඇත්තනේ ළමයි බලාගන්න එක හරි ලේසියි තමයි. ඒ හිච්ච මල්ලි මගේ කරෙන් බහින්න. මගේ කන් දෙක අදින්න එපා තේරුණාද? සිරි හිච්ච මල්ලි ඒක බේරගනි. මගේ දෙවනි ප්ලෑන් එක තමයි වඳුරව මහන්සි කරවන්න. එයාට හොඳට දඟලන්න දෙන්න. තනියම ඉන්න අපේ හිච්ච මල්ලි වඳුරු පැටියට තව වඳුරෙක් මුණගස්සමු. එක්ක දෙන්න යාළුවේ නැත්තම් තරහ වෙයි. මම සුපිරි වඳුරා. අන්න බලන්න මගේ වැඩ. මමයි සුපිරි වඳුරා. අන්න කැහැ ගැඩි අල්ලන්න. අපි මෙහෙම ඉඳලා බෑ අපි ආරක්ෂා වෙන්න ඕනේ. ඔයාගේ කට විතරයි වැඩ නෑනේ පුංචි වඳුරු පැටියෝ. මම තමයි ඇත්තම සුපිරි වඳුරා. මට බය නැත්තම් එන්න මාත් එක්ක සටනට. මම තමයි මේ කැලේ රජා. අපේ හිච්චි මල්ලි සටන හොඳටම කරගෙන යන අය. අපි කුමක්ද කරන්නේ? හොඳට මහන්සි වුණාම හිච්චා නිදාගනි. මං හිතන්නේ හිච්ච මල්ලි දැම්ම වෙහෙසට පත් වෙයි කියලා. වැඩේ හරි. හිච්චි වඳුරා නිදි. අගේ මිතුර අපිට දැන් පුළුවන් වීඩියෝ ක්‍රීඩා කරන්න ඇන්ටි නෙන්දයි අංකල් මාමා එනතුරු. දැක්කනේ මම තමයි දිනුවේ. මූණන් රාත්‍රියම අවදින් සිටි වගේ. දැන් තමයි මට හරිම අදහස ආවේ. හැමදාම අම්මා හිච්චි මල්ලිව නිදි කරවන්න මියුසික් එකක් ප්ලේ කරනවා. තුන්වෙනි ප්ලෑන් එක හිච්චිට නැලවිලි ගීත. ඕක නතර කරනවද? කැලෑවෙ විරුවා කැලෑවෙ විරුවා වඳුරු රජා වඳුරු රජා කියන වසින්දු කියන වසින්දු නිදන්න දැන් නිදන්න දැන් කැලෑවෙ විරුවා කැලෑවෙ විරුවා වඳුරු රජා කියන වසින්දු නිදන්න දැන් නිදන්න දැන් රණ්ඩු නැතුව හැමදාම මෙහෙම නිදාගත්තත් කමක් නැහැ. මේ පාර නම් ලකුණු වටුණා තාම්මගෙන් බැනුන් තමයි. මට ලකුණු දෙකක් වැඩි වෙලා. මට නම් ගිය පාර වගේමයි. මගේ සුබ වැතුන් ජිල්බු, ඔයා මේ පාර ලකුණු හොඳට අරන් තිනෝ. තෙලමනේ ඔයා පේපර් එකට උත්තර ලියලා තින්න හරියට SMS කරනවා වගේනේ. ඒ වගේම ඇන්ජි ඔයාගේ ඉතිහාස දැනුම නම් අන්තිමයි. මං තාත්තා හම්බෙච්ච ලාවක කියනවා. ඇත්තටම සිරිමත් ඔයා තමයි මේ පාර පන්තියේ වැඩිම ලකුණු අරන් තින්නේ. ඔයා ගැන මට ආඩම්බරයි. නියමයි. සිරිමත් ඕක විතරක් නම් හරි එහෙම් මදි. වෙන කුමක්ද වරද්දවා තිබෙන්නේ? නෑ නෑ ඔයා මුකුත් වරද්දලා නෑ. මං කිව්වේ ඔයාගේ දැනුම තව ටිකක් වැඩි කරගන්න ක්‍රමයක් ගැට තේරුණාද? මට තේරුන්නේ. අහන්නකො සිරිමත්, ඔයාට හෙට තව පරීක්ෂණ තුනකට මුණ දෙන්න සිද්ධ වෙනවා.
ඒ පරීක්ෂණ තුනම පාස් වුණොත් ඔයාට වෙන හොඳ ඉස්කෝලේකට යන්න පුළුවන්. මොනවා? මට වෙන පාසලකට යාමට අවශ්‍ය නැත. ඕකට කරන්න තියෙන සුළු දෙයයි. හිට ඇදෘතුමා දෙන ටෙස්ට් එක ඔයා ඕනකමින්ම ෆේල් වෙන්න. ෆේල් වෙන්න? බය වෙන්න එපා. අපි දෙන්න ඔයාට ඒකට උදව් කරන්න. ඔයා දන්නවනේ සිරි. අපි දෙන්න පුංචි කාලේ ඉඳන්ම විභාග ෆේල් වෙන උපන් හපන්නු කියලා. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයා මේකේ තියෙන ප්‍රශ්න කියවන්නේ නැතුව උත්තර ලියන්න. ප්‍රශ්න කියවන්නේ නැතුව කෙසේද උත්තර ලියන්නේ? මෙහෙට දෙන්න. ඔන්න බලන්න උත්තර ලියන හැටි. සමහර වෙලාවට මං උඩයට මාරු කර පොත් කියවනවා. නමුත් ඒට යම් කාලයක් ගත වෙනවා මිතුරිය. මෙතන තියෙන ගැටලුව තමයි මෙයාට පේන එක. හැමදේම පොඳ වෙලානේ. ඒකම තමයි මගේ අදහස. දෙවනි පියවර. සිරිට පේපර් එක පේන්නේ නැතුනම හරි උත්තර ලියන්න බැරි වෙනවා. කණ්ණාඩි දාලා තැස් පොට්ටද? බෝතල්ලාඩි දෙකක් අපර දාගන්න. හරිය. මට උදව් කරනවද? අවුල ගන්න එපා. හිමීට පරිස්සමට අඩිය තියලා යන්න. සිරිමත් වෙලාවටම ඇවිත්නේ. ඔයා කණ්ණාඩිත් දානවද? සිරිට විශේෂ දක්ෂතා තියෙනවා කියලා ඇදෘතුමාමනේ කිව්වේ. ඉතින් එහෙම විශේෂ දක්ෂතා තියෙන ළමයි හැම කෙනෙක්ම ඔගේ කණ්ණාඩි දානවනේ. ඔව් මාත් හිතනවා. එහෙමනම් සිරිමත් අපි වැඩේ පටන් ගමු. මේක තමයි ඔයාගේ අලුත් ආරම්භය. මට ගැටලුවක් නෑ. ඔයාට විනාඩි 10ක් තියෙනවා. පටන් ගන්න. වැඩේ නියමිටම යනවා. තව තත්පර 30යි. මොකද කරන්නේ? එයා උත්තර ටික බැලුවා නේද? ඉවරයි නේද? දැන් එයා හරි උත්තර ටික ලියනවා. තව තත්පර 10යි තියෙන්නේ. ඔයා හොඳට වැඩේ කළා සිරිමත්. හොඳට ලකුණු තියෙනවා. දැන් පොඩි බ්‍රේක් එකක් ගන්න. ඊළඟට තව විනාඩි 10කින් ගණන් පේපර් එක පටන් ගන්නවා. බලාපොරොත්තු සුන්නුනා. මට හිතා ගන්න බෑ උගතෙක් මෝඩයක් කරන හැටි. මන් දන්නවා. දිගටම වැරදි උත්තරව දෙන්නයි තියෙන්නේ. සිරිමත් මන් දැන් ඔයාගෙන් අහනවා පුංචි ගණිත ගැටලුවක්. මට කියන්න 21 කියන්නේ කීයේ වර්ගමූලයේද? සිරිට මේ වැඩේ කරන්න බෑ. මේ පාර මම බලා ගන්නම්. ඔය පේපර් එකට උත්තර මමත් ලියනවා. ලියලා ඊටික ඔයාට දෙනවා. ඔයාට තියෙන ඔයා ලියපු උත්තර වෙනුවට මම ලියපු උත්තර ටික ඇදෘතුමාට දෙන එක. සිරිමත් ඉවර වෙන්න ළඟයි. ඉක්මන් කරන්න. හරි මාත් ඉවරයි. ¶¶
මං හිතනවා සිරිමත් ඔයා හොඳට උත්තර ලියලා ඇති කියලා. ඔයා ඉතින් කොහොමද දක්ෂයනේ? ඔබේ පිළිතුරු ටික නම් සියල්ලම වැරදි මිතුර. මං හරිනේ. ඔව්. ඒ විතරක් නෙවෙයි ඒ කතාකරු එදිරිතුමාට කියව ගන්නත් බැරි වෙයි. සිරිමත් මට හරි කනගාටුයි. ඔයා මේ විභාගයෙන් ෆේල් වෙලා. නියමයි. මම අසමත් වෙලා. මම ඒක කළා. ආ. මගේ මා කිසි දිනක අසමත් වෙලා නැහැ. මන් දන්නවා. ඒක තමයි මටත් හිතාගන්න බැරි වුණේ මේ උත්තර ටික දැකලා. විශේෂ දක්ෂතා තියෙන පාසලකට නෙමෙයි විශේෂ අවශ්‍යතා තියෙන පාසලකටයි ඔයාව යවන්න ඕනේ. මට කරන්න දෙයක් නැහැ. ඔයා ඊළඟ අවුරුද්දේවත් විභාගෙ ලියන්න ලෑස්ති වෙන්න. මං ඔයාගේ දෙමව්පියන්ට කියනවා. මගේ දෙමව්පියන්? ඔවුන් මට හොඳටම බැනවා දීවි. මා කිසි දිනක අසමත් වෙන්නේ නැහැ. ඒකටත් බය වෙන්න එපා සිරි. බැනුම් අහන හැටි අපි කියලා දෙන්නම්. අපි දෙන්නට පුංචි කාලේ ඉඳන්ම කෙවල් වලින් බැනුම් අහලා හොඳ පළපුරුද්දක් තියෙනවා.